නත්තල කියන්නේම හරිම මිහිරි කාලයක්. එහෙම නේද? ඉතින් ඒක අදත් එහෙමයි, හෙටත් එහෙමම වෙයි, එදත් එහෙමයි. සමහර වෙලාවට මට හිතෙනවා එදා සහ අද නත්තලේ වෙනස්කමක් තියෙනවයි කියලා. එදා නත්තරේ මිහිරි මතක ගොඩක් තිබුණාද? එදා නත්තල මීට වඩා සොඳුරුද? අපි ඒ ගැනයි අද කතා කරන්න යන්නේ. එදා සහ අද නත්තලේ සොඳුරු මතක බබුන් මැදිරියේ ජීවත් කරමින්. ඒ ගැන කතා කරන්න අද මැදිරියට ඇවිල්ලා ඉන්නවා බොහොම ලොකු පිරිසක්. මං අඳුරලා දෙන්නම් එකින් එක්කෙනාව. මුලින්ම ඉන්නවා ජෝසප් නියුමන් අංකල් සහ රීටා චනට් ආන්ටි. බොහොම ආදරෙන් පිළිගන්නවා. ඉතින් තිරේ දැකල පුරුදු මූුණු දෙකුත් අපිත් එක්කාද ඉන්නවා එදා සහ අදනත්වල ගැන කතා කරන්න. ඒ තමයි පීටර් සයිරවංක ජේස පිහිටයි ආදරෙන් පිළිගන්නවා සහ සුනිල් ශාන්ත වර්ණකුර සූරිය අංකර් ජේස පිහිටයි. මගේ ළඟින්ම වාඩිකරව ගත්තා රාජ ජයකොඩි අංකල්ව අපිට ඕගන් වාදනයෙන් අද සහය වෙන්න ඇවිල්ලා ඉන්නවා. ඊට එහා පැත්තෙන් ඉන්නවා මේ ආදරණීය ජෝඩුව සින්තියා ධර්මකීර්ති ආන්ටි සහ අරුණ ධර්මකීර්ති අංකල්. චෙස පිහිටයි. ඊළඟට අපේ පවුලෙනු දෙන්නෙක්ව ගෙනාවා. මේ ඉන්නේ මල්කාන්ති පණ්ඩිත රත්න අම්මි සහ රංජන් පණ්ඩිත රත්න තාත්ති. බොහොම ආදරෙන් පිළිගන්නවා. චෙස පිහිටයි. ඉතින් මං කිව්වනේ පටන් ගද්දිම අපි කතා කරන්න යන්නේ රාජ අංකලාද එදා සහ අද නත්තල වෙනස්ද? මොනවාදේ වෙනස්කම් කියලා. ඊට කලින් මං හිතුවා අහන්න සුනිල් අංකල්ගෙන් නත්තල හා බැඳිච්ච අධ්‍යාත්මිකත්වය කියලා මං ඇහැවුවොත් මොකද සුනිල් අංකල් ඒකට දෙන උත්තරේ? මට ගොඩාක් දේවල් කියන්න තියෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම මෙතන ගොඩාක් වෙලාවට බලපාන්නේ අපේ අයදීම දෙවියන් වහන්සේට තියෙන ඒ භක්තිය. ඒක නැතුව කවදාවත් මේ ප්‍රීතිය ලබන්න බෑ. අපි හැම වෙලාවෙම හිතන්න ඕන අද අපි දෙව්මැදුරට එනවා, දෙව්මැදුරදී අපි ආඥා කරනවා. ඒ ස්වාමින් වහන්සේගේ බැල්ම අපි වෙත ළඟා වෙලා තිනවා. අපි කොහොමද ඒ තලෙන්තුවට ඇතුල් වෙන්නේ, කොහොමද ඒ කැපවීම කරන්නේ, කොහොමද අපි එමනන්තන් ගීතිකාවක් හරි දෙව්මැදුරේ වැඩක හරි යෙදෙනවනම් මේ යම් දේවල් වල ප්‍රශ්න තිබුණත් නැතත් ඇත්ත වශයෙන්ම දෙවියන් වහන්සේට තියෙන ඇදහිීම ඒ භක්තිය කවදාවත් නැති කරගන්න හොඳ නැහැ. ඒ තුල තමයි මේ නත්තලේ ප්‍රීතිය අපිට ලබන්න පුළුවන්. බොහොම ස්තුතියි සුනිල් අංකල්. හරිම ලස්සන ආරම්භයක් නේද? ඒ වරප්‍රසාදලත් කාලය තුල අපේ තලෙන්තු අපි ගන්නේ කොහොමද දේව යැදුමත් එක්ක. මං කැමති හැරෙන්න රීටා ආන්ටි දිහාවට. රීටා ආන්ටි මොකද හිතන්නේ යාඥාව සහ නත්තල කොහොමද මේ දෙක එකතු වෙන්නේ? පවුලත් හැටියට පවුලක් වශයෙන් අපි නිවසේ යාඥා කරනවා නම් අපි අපිට දිනපතා එදිනෙදා මේ නත්තල් කාලේ කිට්ටු වෙනකම්ම අපිට අපි යාඥා විදිනවා. අපිට දැනෙනවා දැන් නත්තලට අපි හොඳ සූදානමකින් ජේසු තුල ජීවත් වෙන්න යාඥාවේ යෙදෙමින් නත්තලට සූදානම් වෙන්න ඕනි කියලා. සමහර වෙලාවට අපි ජේසු බබාගේ උපන්දිනේ සමරන්නේ ඇත්තටම මේ යාඥාව අමතක කළාද? අරුණාංක මොකද හිතන්නේ? මම හිතනවා සමහර කට්ටියක් එහෙම කරනවා. නමුත් මගේ කුඩා කාලේ සිට මේ දක්වා අපි දෙමව්පියන්ගෙන් ඉගෙන ගත්තේ හැම දෙයකටම දන ගහලා යාඥා කළා ජීවිතේ පටන් ගන්න හැන්දෑවේ දවස් ඉවර කළා ආයේ නිදාගන්න යනකොටත් දෙවියන් වහන්සේට ස්තුති කරන්න කියලා. ලැබුණා නොලැබුණා අපේ ජීවිතයක තමයි හොඳ සෑම දෙයක්ම දෙවියන් වහන්සේ අපිට දෙනවා. අපිට හොඳ නැති දේවල් තමයි උන්වහන්සේ ප්‍රමාද කළා හරි ඒ වෙනස් කළා දෙන්නේ. ඉතින් දුකේදීත් සැපේදීත් හැමදේදීම අපි අපේ ආඥාන් අපිට අවශ්‍යදී අපි ඉල්ලනවා. උන්වහන්සේ අපිට ලබා දෙන විශ්වාසෙත් අපිට තියෙනවා. මන්නම් මගේ ජීවිතේ මං ආදර්ශයක් කරන්න තියෙන්නේ, මං ජීවිතේ ගොඩනගා ගන්න තියෙන්නේ යාඥාවෙන් තමයි මගේ පවුලත් සැවදයක්. එක දවසක් විතරක් නෙමෙයි අපි හැමදාම යාඥාවේ දෙන්න ඕනේ. ඒක මං හිතන්නේ අපි
නිතරම කියන දෙයක් දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීම සහ උන්වහන්සේගෙන් යැදීම අපි දිනපතා කළ යුතුයි නත්තලේ විතරක් නෙමෙයි අම්මේ මොකද හිතන්නේ අපි සමහර වෙලාවට අපි අහලා තියෙනවා නත්තලේට ඉතරක් පල්ලි එන කට්ටිය එහෙම අය ගැන අපි චුට්ටක් අහලා නැතුවම නෙමෙයි නේද රාජු අංකල් මොකද හිතන්නේ මේක ගැන ගොඩක් අය ඉන්නවා එහෙම නත්තල මාසිකුරාදා පාස්කුරාදා වගේ දේවල් වලට විතර පල්ලියට එන ඒක අපේ ස්වාමිලා වුණත් ගොඩක් වෙලාවට කියනවා ඒ අදහස නම් මම මෙච්චර අනුමත කරන්නේ දෙවියොත් එක්ක ඉන්නවනම් අපි හැමදාම දෙවියොත් එක්ක ඉන්න ඕනේ උදේට අපි පටන් ගන්න දවස පටන් ගන්න ආඥාවෙන් අවසන් කරන්න තිය ආඥාවෙන් හැමදාම අපි දෙන්නත් රෝසරි කියලා එම් තමයි ඉවර කරන්නේ රැට් හැම දෙයකම හැමදාම දවසපතා අපි ස්තුතිවන්ත වෙන්න ඕන අපිට ලැබිලා තියෙන දේවල් වලට හැම දෙයකම ගොඩාක් ස්තුති කරන්න ඕන ඒ දේවල් වලින් අපි ගොඩාක් දෙවියන් වහන්සේට ජේසුට කිට්ටු වෙනවා මට මතක් වෙනවා මේ දේ අපි නත්තල ගැන තමයි කතා කරන්නේ උනට දෙවියන් වහන්සේට අපි කිට්ටු වෙන අවස්ථාවක් නේ මේක මට මතකයි එක දේශනාවකදී මං අහපු දෙයක් සමහර විට දෙවියන් වහන්සේ අපිට පැන්ඩෝල් පෙත්ත වගේ අපිට කරදරයක් ආවම තමයි දෙවියන් වහන්සේ මතක් වෙන්නේ පැන්ඩෝල් පෙත්ත ඔළුවේ අමාරුවට ගන්නවා වගේ අපි ටග් ගල දෙවියන් වහන්සේ අනේ මට මේ කරදරයක් මං දැන් ප්‍රයාස කියනවා මං යාඥා කරනවා මට ඒ දේ දෙන්න කියලා පීතංක අදහසක් තියෙනවද මේකට එකතු කරන්න මේවයි යාඥාව අපිට පුරුදු කරන්නේ අපේ දෙමව්පියෝ එහෙම නැත්නම් අපේ ගුරුවරයෝ අපි ආදාහන ධර්මයේ හැටියට පියතුමන්ලා කන්‍යා සොයරු ඒකලුන්ගේ තමයි අපි යාඥාව පුරුදු වුනේ. හැබැයි මෙහෙමයි දැන් ගෘහණියක් හැටියට අම්මා තමයි වැඩිම යාඥා කරන්නේ. ගෙදර. මොකද ස්වාමි පුරුෂයා එහෙම නැත්නම් අපේ තාත්තා රැකියාවත් එක්ක ටිකක් අමාරුයි යාඥාවේ යෙදෙන්න මුළු දවසම. ඉතින් ගොඩක් වෙලාවට අම්මගේ ප්‍රයාස තමයි අහන්නේ ගොඩක් වෙලාවට. මට ඒක මේ අදටත් මගේ බිරිඳගේ ප්‍රයාස තමයි අපේ පවුලේ අහන්නේ. මගේ ප්‍රයාස නෙවෙයි. ඒ කියද්දී මට මතක් වුණේ පීඨංකර අද ප්‍රිය බිරියව ගේන්න ඉඳලා ඉතින් ඒ තමයි ෂෙරින් රමණී ආන්ටි ගේන්න හිටියා. නමුත් පුඩි හදිසියක් වෙලා අද එන්න බැරි වුණා. හැබැයි අපි දුරකථනයෙන් සම්බන්ධ කරගමු නේද පීඨංක? ඔව් ඉදිරියට සම්බන්ධ කරගමු. ඒක තමයි. ඉතින් යාඥාවේ තව එක පැත්තක් තමයි අපි ප්‍රශංසා කරනකොට එහෙම නැත්නම් යැදීම් කරනකොට අපි ගීතිකාවෙන් මේ දේවල් කරනවා. අපි අපේ යාඥාවට තනුවක් දෙනවා. නේද සුනිල් අංක? අපි I think දැන් මේ අපේ අම්මලා තාත්තලා අංකල් ආන්ටිලා ඔක්කොම ලෑස්තිලා ඉන්න බොහොම ලස්සනයි. නේද රාජු අංකල් මං ඇහැව්වා මුලදී අපි පටන් ගද්දි කොහොමද කට්ටියගේ නේද ඔක්කොම හරිම ලස්සනට මේ ගීතිකා ගායනය කළා කැරල් ගීතිකා ගායන ගායනා කරා අපි පටන් ගමු අපේ නත්තල ගැන කතා බහේ මිහිරි මතක අවුස්සලා ගන්න පටන් ගමු ගීතිකාවකින්ම ඉතින් මං කැමති අපේ ජෝසෆ් අංකල් සහ රීටා ආන්ටිගෙන් අපේ පළවෙනි ගීතිකාව අද දවසේ පටන් ගන්න. Bye.
Diya sira kandu pira vannam gamanin besa enava diya bindu aga solava Kalu bara venava Mahaveli gangadiya bora venava Natala kat bandagena enava Vei bara undu apaye Vei bara undu apaye Araliya mal watu sudu mal Bipidi mallatu var venava Venat talmasi Natal kale seetat ekkamane patan ganne apite seetala danenawa neda harima lassana hulagak හමනවා ආයි තින් සමහර වෙලාවට අර ගෙදර ජනේල් ඇරියම නත්තල් කිට්ට වෙනකොට පුදුම සනීපයක් හිතට දැනෙන්නේ. හරිම ලස්සනයි රීටා ආන්ටි ජෝසෆ් අංකල් ගීතිකාව නම් අපි අප්පුඩිය ගහමු නේද? හරිම ලස්සනයි. හරිම ලස්සනයි. ඉතින් දැන් මට මතක් වෙනවා නත්තල පටන් ගත්ත හැටි ඒ කාලේ අපි පොඩි කාලේ මගේ ආච්චි ඉන්නකොට නොවැම්බර් 31 රෑ 12ට අපි එකපාරට නැගිටිනවා ගැස්සිලා. කැරල්ස් දානවමයි. Radio එකේ දානවමයි. ඒ කියන්නේ 12යි 1 වෙනකොට December 1 වෙනිදා පටන් ගන්නකොට ඔන්න කැරල්ස් දාලා පටන් ගන්න ඔන්න නත්තල් එනවා. ඔන්න නත්තල් එනවා කියලා කියන්න. ඒ අපි නැගිටින්නේ December 1 වෙනිදාට පුදුම සතුටකින්. යමු අපි අරුණ අංකල් 1950 ගණන් වලට සින්තියා ආන්ටි මේකට එකතු වෙන්න පුළුවන් අරුණ අංකල් එක්ක බෙදා ගන්න නත්තලට සූදානම් වෙන්න පටන් ගත්තේ ඒ කාලේ චූටි කෙල්ලෝ කෙල්ලෝ කොල්ලෝ කෙල්ලෝ වගේ ඉදි පටන් ගත්තේ කොහොමද? ඔව් ඇත්තටම මේ මතක් කරන කොටත් හරි සුන්දරයි. 1958 මගේ තාත්තා රස්සාව කලේ පරන්තන් යාපනේ. පරන්තන් රසායන ද්‍රව්‍ය සංස්ථාවේ කෙනෙක් තමයි සේවය කළේ. ඒතර අපි පොඩි අය මම 1952 උපන්නේ. අපි එහෙ ගිහිල්ලා හිටියේ අම්මයි තාත්තයි අපි ලොකු අයියා විතරක් කොළඹ බෝඩ් කරලා හිටියේ. ඔබතුමිය කිව්වාගේ නත්තල් දවස් එළිය වෙනකොට දෙසැම්බර් මාසේ පළවෙනිද එනකොටම මේ තාත්තා පත්‍රයක් රෝල් කරලා පටන් ගන්නවා ගීතිකා කියන්න. ඒ කාලේ අර රපපම්පම් එතකොට මේ වන්ස් ඉන් රොයල් ඔය ඉංග්‍රීසිය අධ්‍යාපනය ලැබෙන ඔක්කොම කියන ඉතින් ගෙදර හරි ප්‍රීති. ඒකම දෙසැම්බර් මාසේ මැද වගේ වෙනකොට අම්මා පටන් ගන්නවා එක එක්කෙනාට පොඩි අපිටත් වැඩ දෙන්න මේ පිටිකොටනේවා වතුර පුරෝණේවා ඒ දවස්වල මේ ටැප්පරම තිබුණේ නැහනේ ලිං වලින් වතුර ඇදලා ගන්න ඕනේ පිටිකොටා ගන්න ඕනේ කෑම ಜಾති ඔක්කොම හැදුවේ ගෙදරම තමයි මට මතක හැටියට කැවුම් කොකිස් කිරිබත් එතකොට අපිට තිබුණා අර වත්තේ කෙහෙල් කන කපලා වලක් කපලා වල්ලලා දුම් බිබින්න ඕනේ ඒකට උදේ හවස නත්තල් කිට් වෙනකොට ඒක දාලා තින හරියට මම දන්නේ නත්තර උදා වෙනකොටම ඒකත් ඉදිලා එනවා ඉතින් ඒක අර වටපිටට පිඟම් බෙදන්න ලොකු ලොකු එවරිනින් කපලා තියලා පොඩි ටික එල්ලනවා ඉතින් එහාට යනකොට මෙහාට යනකොට අපි ඉඩියක් කඩාගෙන කනවා නත්තල් දවසේ අපි ඔක්කොම ගෙදර හිටියේ මොකද මේ අපේ තාත්තගේ උපන්දිනේ දෙසැම්බර් 24 වෙනිදා ඉතින් ඒ කාලේ මට මතකයි අපි ඔක්කොම එකතු වෙලා රැට මේ නත්තල් දා රැ 12ට බබෙක් උපන්නා කවුද කියලා බලනකොට නොයෙල් බිලින්දා කියලා තමයි අපි කියන්නේ ඉස්සර. නොයෙල් බිලින්දා. නොයෙල් තාත්තා. අන්නංකගේ තාත්තා. ඒ තාච්චි එක හදනවා. එහෙම නෙමෙයි ඉස්සෙල්ලා නත්තල් දාරය 12ට බබෙක් උපන්නා කවුද කියලා බලනකොට ජේසු බිලින්දා කියලා ඊළඟට කියන්න නොයෙල් බිලින්දා කියලා. අපිට ආච්චි තමයි කියන්නේ. ආච්චි තමයි ඒ සෑම දෙයකම පිටිපස්ස හිටියේ කොඳුනාරටිය මං හිතන්නේ. එයා ප්‍රතාපවත් කාන්තාවක්. ඔය හාල් ටිකේ හිටන් සේරම හොදලා ගරලා ඒවට අවශ්‍ය විදියට සූදානම් කළා.
ඒ මුට්ටි වලට දාලා බැඳලා තියලා ඒ පිඟන් ලෑස්ටි කරලා හැමෝටම වටපිට හිටුව අපි අනිත් එක යාපනයේ අර ගොඩක් හිටියේ ද්‍රවිඩ අය සිංහල පවුල් දෙක තුනයි හිටියේ ඒගොල්ලන්ගෙත් ඒ බෞද්ධ අය හැම අපේ ගෙදරට තමයි රැස් වුනේ නත්තල් සමරන්න ඒ ද්‍රවිඩ සහෝදර වරුණු තාත්තත් එක්ක වැඩ කරපු ඒගොල්ලෝ තව තව හමුදාවේ හිටපු අය වගේ ක්‍රිස්තියානි පවුලුත් එහෙට ආව මේ මට මතක හිටියට ඒ කාලේ එච්චර ලොකු පල්ලියක් ඒ පරන්තන් කිට්ටුව තිබුණේ නැහැ සින්තියාටි චූටි කෙල්ල කාලෙට යා දැනුත් ලස්සනයි බලන්න කියලා මම කියන්නේ ඒ කාලෙට ගිහලා අපි මේ මතක පොඩ්ඩක් අවුස්සලා ගමුකෝ පොඩි කාලේ ඇත්තටම මේ නත්තල කිව්වම අර මෙදුදුව කිව්වා වගේ අර 31 වෙනිදා රෑට ඒ ඇහැරෙන ඇහැරිල්ල ගැස්සিলা ඒක රඳා තියෙනවා මුළු නත්තල් කාලෙම ඒක රඳලා තියෙනවා හිතේ එදායින් තමයි ඒ වෙලෙන් තමයි අපේට නත්තල් කියන සන්තෝෂය ඇති වෙන්නේ එතකොට අපි හුඟක් පොඩි නිසා බාහිර දේවල් වලින් තමයි හුඟක් සන්තෝෂ වුනේ මේ අලොකු වෙනකොට තමයි තිය අධ්‍යාත්මික දේවල් පියතුමන්ලගේ දේශනා ඒවා අහලා මේ යම් කිසි ආගමික දේවල් කියෝලා බයිබල කියෝලා ඒ වගේම දැන් මගේ අම්මා දෙමෝපියෝ තමයි අපිට අර අධ්‍යාත්මිකය කියන එක ටික ටික අපේ හිතට ඇතුල් කරන්නේ එතකොට අපි ඔක්කොටම දෙනවා අම්මා ගෙනල්ලා දෙසැම්බර් වලට ඉස්සෙල්ලාම ජනවාරි පෙබ්‍රවාරි නෝටම දෙනවා කිනාට පොඩි කැට මැටි කැට තියෙනවනේ ඒ කැට දෙනවා නත්තල් වෙනකොට එකතු කරන්න කියලා. ඉතින් අපි පුළුවන් වෙලාවට ඉස්සර සතේ දෙකේව තමයි ගොඩක් වෙලාවට ඒකට දාන්නේ ඉස්කෝලේට යද්දී වලින් එකතු කරලා ඒකට දානවා. එතකොට නත්තලට අම්මා ඒක කවදාවත් අපිට කඩන්න දෙන්නේ නැහැ. ඒක ගෙනියන්නේ ඒ දුප්පත් ගෙදරකට තමයි ඒක දෙන්නේ. ඒ මොකද අපේ අම්මා දැන් මරිය හමුදාවේ ගොඩක් වැඩ කරපු කෙනෙක්. එතකොට අර නියම දුප්පත් ගෙවල් කවුද කියන එක අම්මට හොඳ අවබෝධයක් තිබුණා. ඉතින් ඒක නිසා ඒක ඒ කැටේ ගෙනහිල්ලා දෙන්නේ ඒ ගෙදරකට තමයි. අපිට කවදාවත් අපිට කියන්නේ නැහැ මේ ගෙදරට තමයි ඒක දුන්නේ කියලා. අපි අහන්න යන්නෙත් නැහැ. අම්මගෙන් අම්මා අපි දන්නවා අම්මා ඒක කියන්නේ නැහැ කියලා අපිට. ඉතින් අර ඒ නත්තල් වෙනුවෙන් අනිත් අයට දීම කියන එක අපිට ඒක හිතේ ඒ කාලේ ඒක පළපදියම් වුණා. එතකොට අපිට ඇඳුම් ගෙනියන් ගේන්න යනකොට කවුරු හරි වටපිට දුප්පත් ළමෙක්වත් අම්මා අඬ ගහ ගන්නවා. අඬ ගහගෙන එයා එයාවත් එක්කගෙන ගිහිල්ලා ඒ විදිහට තමයි ඒ මේ ඒක අපේ හිතට පළපදියම් කරේ මේ නත්තල කියන එක දෙන්න ඕනේ කාට. තවත් අපි අනිත් අයත් එක්ක බෙදා ගන්න ඕනේ කියන එක අපේ හිතවල ඒක තහවුරු වුණා. ඉතින් ඇත්තටම ලොකු සමහරත් වගේ මේ ලොකු නත්තල් ගස් හැදුවෙත් නෑ අපි ඉතින් මේ පොඩි පොඩි නත්තල් ගස් සමහරලාට අර ගිහිල්ලා මේ බට ගහක් කපාගෙන ඇවිල්ලා හදන වෙලාවලුත් තිබුණා ඉතින් ඊට ඊට පස්සේ ටිකක් ලොකු වෙනකොට තමයි අපි කස ගස් පාවිච්චි කරේ මේ ඒ කස ගහේ ඇත්තට මේ කස කසාත්ත කියන එක මට හිතෙනවා ඊටත් පස්සේ කාලවල වලදී අර ගත්තු ප්ලාස්ටික් නත්තල් ගහේ අර අර කසාත්ති තිබිච්ච සුවඳ ආවේ නෑ කවදාවත්. ඒ කසාත්ති අපි හදනකොට ඒක පොඩි වෙනකොට එනවා ඒකටත් අපිට නිකන් හිතෙන්නේ ඒක නත්තල් සුවඳක් කියලා. ඉතින් ඒ වගේ සැමරුම් තමයි කුඩා කාලේ තිබුණේ. හරිම ලස්සනයි. එතන හරිම ලස්සන පණිවිඩයක් තිබුණා. නේද? නත්තල කියන්නේ සතුට. අපි ගොඩක් සතුට වෙන තැනක් තමයි දීම තුලින්. ඉතින් නත්තල කියන්නේම අපි දෙන්න පරිත්‍යාග කරන්න සූදානම් වෙන අවදියක් කියලා කිව්වොත් මං හිතන්නේ හරි. සින්තියාන්ටි අරුණ අංකල් අපි කතහලින් ලස්සන කරමු නේද මැදිරිය ගීතිකාව ගායනය කරලා. කට පෙරේ පිටලෙහිමි සුද වූ නගරේ ජේසුස් මෙලොවට පිහිවුනේ පුංචි ගව මඩුවේ කලකට පෙරේ පිටලෙහිමි සුද වූ නගරේ ජේසුස් ගව මඩුවේ උදුවක් මාසේ සීතල දවසක මෙදියම් රැයාමේ
බවන්දි සැත කියලයි උන්නේ දුප්පත් නේරු මේ බව දැනගින් තව වෙන වෙත යන්නේ කලකට පෙර පිට ලෙගෙමි සුද්ධ වූ නගරේ Jesus මෙලොවට පිහි වුණේ පුංචි ගව මඩුවේ සිදාකත් නැදෙව් අනෙකට පිටු පැවේ වට පිට රොක්වී උම්බෑගමි අල්කුන් කෑගසති රජතුන් කට්ටුව බිලිඳු ළඟ වැටි පඳුරු ඔප්පු කරති කලකට පෙර පිට Jesus melowata bihune punji gawa maduwe harima lassanai harima lassanai puduma satutak hitata danenne me geetika aheddi harima නේද රාජවංක ප්ලේ කරද්දී උනත් ඒක දැනෙනවනේ ඒක අමුතුම හැඟීමක් ඒක වචනෙන් විස්තර කරන්න බෑ හැරෙමු අපි පොඩ්ඩක් සුනිල් ලංකර් දිහාවට කොහොමද සුනිල් ලංකර් පුංචි සුනිල් නත්තලට ලෑස්ති උනේ ඒ කාලේ නම් හරිම සුන්දරයි ඒ කියන්නේ ඇත්ත වශයෙන් අපි පල්ලියට එනවනේ දැන් අපි පොඩි කාලේ ඉඳලා අපි පල්ලියට යෑම අපේ පුරුද්දේ 12 මේ කිව්වා වගේම හරි ආසාවක් තියෙනවා එතකොට අපි ඒ කායකේ පොඩි කාලේ ඉඳද්දිත් අපි ඇත්ත වශයෙන්ම ඒ කැරොල් අපි ගායනා කරේ බොක්ස් ගීටා එකක් එහෙම නැත්නම් මාර්කස් එකක් බොංගෝ එකක් පියානෝ ඔකේඩියන් ඒ වගේ එකක් තමයි අපි භාවිතා කළේ මොකද ඒකේ නත්තල් ගතියක් තියෙන නිසා ඒකට හරි සුන්දරත්වයක් තියෙනවා ඉතින් අපි පූජාව ඉවර වෙලා අපි ඔක්කොම පාරේ මේ මහා පාරේ ඒ ගීටා ගගා අපි ගීතිකා කියාගෙන ඉන්නේ ගෙවල් වලට. ඉතින් ඒකේ ඇත්ත වශයෙන්ම හරි ලොකු සුන්දරත්වයක් තියෙනවා. ඉතින් මේ මට මේක කියනවා නම් ඇත්ත වශයෙන් අපි ගොඩක් වෙලාවට අපි දෙමව්පියන්ට අපි කතා කරනවානේ. ඒතොර අපේ දෙමව්පියෝ සූදානම් වෙලා තිනවා අපි කතා කරනකොට ඒ දවස්වල තිනවා රුපියල් 2 කොලේ. එතකොට රුපියල් 5 කොලේ, රුපියල් 10, 50. ඉතින් මේ අපේ අම්මලා තාත්තලා ඒවා තියාගෙන අපිට අපි ඇවිල්ලා නත්තල කතා කරනකොට ඒක දෙනවා අපිට. ඉතින් අපි හරි සතුටුයි. ඒ කාලේ හරිම මේ සුන්දරත්වයක් තියෙනවා ඒකේ. අද ඉතින් ගොඩක් එලාට ඒ වගේ දේවල් අපිට පේන්නේ නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම අපේ අර ආන්ටි කිව්වා වගේ ඇත්ත වශයෙන්ම මේ ගෙවල් වල කෑම සුවඳ. ඒතරම් මේ 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 ගෙවල් වල තියෙන නත්තල් ගස් හදලා ඒකේ තියෙන සතුට ලබන්න මම හිතන්නේ හරිම ලොකු ප්‍රීතියක් අපි ලබනවා. ඒක මම හිතන්නේ ඒක අර ඔබතුමිය කියනා වගේ ඒක සල්ලි වලට ගන්න බෑ. මම කැමතියි රංජන් පණ්ඩිතරත්න මහත්තයා ගාවට හැරෙන්න. තාත්ති වෙඩි ගහනවනේ නත්තරට රාජවංක මම අහලා තියෙනවා කතාවක් මේ නත්තරට පොඩි පොඩි දේවල් විනෝද වෙන්නත් දේවල් කරනවනේ අවුස්සන වැඩ එහෙම මොනාද ඒ වගේ තියෙනවනේ දද්දැකීම් තාත්තිට. අපි ඉතින් රෑ 12ට පල්ලි ගිහිල්ලා ඇවිල්ලා වෙ දඩා තමයි ආස්කුරු වලට ෆේමස්. එයා හිටුවන් අතේ තියාගෙන අපි ගිනිකුර ගහලා දෙනවා හිටුවන් එයාගේ අතේම පත් වෙනවා. ආස්කුරු උඩට යන්නේ අතේ පත් වෙනවා.
ඉතින් අපි බයලා ගේ ඇතුළ දුවනා ගේ වටේ දුවනා මම්මි කෑ ගන්නවා ඕක නවත්තලා ගේ ඇතුළට එන්න කියලා ඊට පස්සේ ඒත් නවත්තන්නේ ඊට පස්සේ අතේ පත්තු කරන්නේ නැතුව කම්බි වටක් තියුණා කම්බි වටේ ආස්කුර තියලා ගිනි කුර ගහලා ආස්කුර උඩට අරිනවා මොන හරි තියෙනවද නැත්ත කාල සූදානම් වෙනකොට කරපෝ ඒ වගේ මතක එහෙම මිහිරි මතකයක් ආස්කුර යවපුවා හරි තැම්පත් පුද්ගලෙක් නීති මට එහෙම නිකන් මේ මතකයක් නැහැ මෙහෙමයි සම්ප්‍රදායනේ කුල නත්තලට අපි ලෑස්ති වෙනවා මේ දෙසැම්බර් 2022 විතර ඉඳගලා අපි ඒකට ලෑස්ති වෙනවා ඉතින් කන්තරු කණ්ඩායමෙන් පටන් ගත්ත මේ ගමන ඊට පස්සේ ශිෂ්‍ය සමිතිය ලක්රිවි සමිතිය ඒ වගේ අර මේ අපේ මේ සුනිල් ශාන්ත මහත්මයා කිව්වා වගේ මේ කන්තරු කණ්ඩායමෙන් තමයි අපි පටන් ගත්තේ අපේ සංගීත ගමනත් පටන් ගත්තේ එතනින් ඉතින් කැරොල් කණ්ඩායමක් බිහි වෙනවනේ හැම පවල් පල්ලියකම ඔය කන්තරු කණ්ඩායමේ කැරොල් කණ්ඩායමෙන් තමයි ඔය ගම වටේ මේ නත්තල අරන් යන්නේ අතරම කැරොල් කී ගායගෙන ගායනා කරමින් ඉතින් ඒ මතකයේ තමයි ඉතින් ඔය සම්ප්‍රදායන කුලෝ පහු කාලීනව ඉතින් අධ්‍යාත්මික පැත්තට බර වෙලා ඒක මේ නත්තල සමරන්න උත්සාහ කරා අපි පොඩි කාලේ ඉතින් අපි ඒ සම්ප්‍රදායන කුල නත්තල අපි සමරලා තියෙනවා විතර පීටංකර් කැමති පීටංකර්ගේ කතහනේ පීටංකර්ගේ අද ලෑස්තිලා ඉන කැරල් එක බලමු එක දුර දුරු වේලා මුළුම අහස තරු වේලා පොඩි තරුවක් හිරු වේලා මහඟු මගුලේකි කුරුළු රංචු ඇහැරිලා මල් සීතට ඇහැරිලා හැම තැන හිම ඉහිරිලා මහඟු මගුලේකි සීතත් ඇත ගීතත් ඇත රැයකුත් ඇත ගෙයකුත් ඇත ගව්වක් දුරයන්තත් ඇත දරුවකු සොයලා සැනසුම නැත උණුසුම නැත මෞරුවනට පුතෙකුත් ඇත යමු යන්නට ගොස් එන්නට මේ පුත බලලා පොඩි මුතු වාගේ කෝටි හතක හතු වාගේ මුතු කුඩයක හැඩ වාගේ අහස පෙනෙන්නේ සුවඳ වහින වාගේ මිහිර බහින වාගේ ගගක් හැදෙනවා වාගේ සුවඳ ගලන්නේ සීතත් ඇත ගීතත් ඇත රැයකුත් ඇත ගෙයකුත් ඇත ගව්වක් දුරයන්ට ඇත දරුවකු සොයලා සැනසුම නැත උණුසුම නැත මෞරුවනට පුතෙකුත් ඇත යමු යන්නට ගොස් එන්නට මේ පුත බලලා අහුරකට උතා සිඟීති සිතුම් සිත සීතා ඇඟිලි උර
පුරන්නේ මවට ඇසින් කර පතා දරු පුරතල් පත පතා ඇඟිලි එකට ගොත ගොතා පැණික් ගරන්නේ සීත ඇත ගීත ඇත රැයකුත් ඇත කියකුත් ඇත ගව්වක් දුරයට ඇත දරුවකු සොයලා සැනසුම නැත උණුසුම නැත මෞරුවනට පුතෙකුත් ඇත යමු යන්නට ගොස් එන්නට මේ පුත බලලා පුදුම පුදුම එළිය පුදුම අලංකාරයක් පුදුම ලස්සනක් ගෞරවයෙන් යන්න ඕනේ අපේ ගරුමාතලි නිජයතු කොඩි පියතුමාට අපි අනක මම හිතනවා ඒ ගීතිකා මේ දෙසැම්බර් පළවෙනිදාට අපිට ඇහුන් නැත්තම් නත්තලක් නෑ වගේ එහෙම එකක් තියෙනවා දැන් මේ අලුත් අලුත් ගීත ඇවිල්ලා තියෙනවා මේ නත්තල් කාලේ ගායනා කරන්න ඒවා 10ක් ඇහුවත් අර ගීතිකාවක් ඇහෙනවා වගේ ඒක නත්තල ඇඟට වෙනවා පොටස්ක ඇත්ත ඇත්ත කොහොමද නත්තලට පොඩි මල් කාන්ති ලෑස්ති වුනේ මම ඉතින් පොඩි කාලේ මගේ සහෝදර ටික කලා අයියලා කොමලත එක්කලා එකතු වෙලා ගෙදර නත්තල් ගා හදනවා සාමාන්‍යයෙන් අපේ ළඩ සයිප්‍රස් ගහක් සම්පූර්ණ නොරලියෙන් කොමරි ගෙන්නනවා නත්තලට ඒක තමයි අපි එකතු වෙලා සුවඳ සුවඳ මුළු ගේම සුවඳ ගන්න කවදාකවත් ප්ලාස්ටික් ඒවා හදලා නැහැ අපි පොඩි කාලේ හැමදාම මේකල ඉතින් ඔක්කොමලා අපි සහෝදරට ඔක්කොම එකතු වෙලා ඒක සරසනවා නැකන මම්මා කෑම හදනවා කේක් හදනවා ඉතින් ඒවලට උදව් වෙනවා අපිට ඇඳුම් මහලා දෙන්නෙත් මම්මමයි එයාගේ අතින්මයි මහලා දෙන්නේ නත්තලට අපි කවදාකවත් කඩෙන් අරගෙන ඇඳලා නැහැ පොඩි කාලේ ඉතින් ඒ වගේ කාලයක් තමයි අපිට පොඩි කාලේ තිබුණේ ගොඩක් සන්තෝෂෙන් හිටියා සතුටින් හිටියා නත්තලත් එක නත්තල් දවසට ඔක්කොම එකතු වෙනවා කාණ්ඩෙම එකතු වෙලා මේක ලාච්චිලා සීයලා වළන්න යනවා පහවදාට ඔක්කොම මේ වගේ දේවල් තමයි සිද්ධ වුනේ නත්තල අර සල්ලි දිලවත් ගන්න බැරි සතුට තියෙන මේ නත්තලේ මං හිතනවා සමහර වෙලාවට එදා නත්තලේදී අපි එකමුතු කම කියන එක ටිකක් වැඩියෙන් තිබුණාද දැන් අපේ කාර්ය බහුලත්වය එක්ක අපි බිසි 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 සමහරවිට බොරු බිසි එක්ක අපි අපි මං හිතන්නේ අර මූලිකත්වය දෙන්නේ අපි ප්‍රයෝරිටයිස් කරන්නේ නැද්ද මේ අර මූලිකත්වය දීලා පවුලක් එකතු වෙන්න අපි ඒ මහන්සිය වෙන්නේ නැද්ද කියලාත් හිතන තැන් ඒකට නම් මම මුල් මේ එකම හේතුව ඇත්තසෙම දැන් මේ තාක්ෂණයේ එකත් එක්ක ෆෝන් එක සාමාන්‍යයෙන් අද ඒක ආභරණයක් වෙලා එතකොට මේ හැම අපේ තරුණ කට්ටිය හැම කෙනෙක්ම මේකට යොමු වෙලා ඉතින් අර අර කිව්වාගේ අර 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 සතුට පැත්තට යනවා අඩුයි ගොඩක් වෙලාවට මේ තමුන් ඉන්නේ තමුන්ගේ ලෝකෙක එහෙම නැත්තම් ඒ මේක අපි දොස් කියනවා නෙමෙයි අද අපි ඒකට යා යුතුයි නමුත් අපි මේක ඇත්ත වශයෙන්ම අපි තේරුම් ගත යුතුම කාලයක් කියලා තමයි මගේ මේ සිතුවිල්ල මට හිතෙනවා තව එකක් මේ අපි දැන් මේ තරුණ ළමයි හිටන් මේ සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙනවා මේ සල්ලි ඕනේ සතුට වෙන්න කියන එක සල්ලි වලින් තමයි සතුට වෙන්නේ කියන එක නමුත් ඒක අපි පොඩි කාලේ ඇත්තටම හුඟක් සල්ලි ඕනේ ඕනේ නැහැ සතුට වෙන්න අපි නෑදෑයෝ එකතු වෙලා තියෙන දේවල් වලින් ඒ නත්තල් ගහhari ගවලෙණිය hari හදලා මේ හැමෝම සතුටු වුණා. ඉතින් දැන් වගේ එච්චරම මේ සල්ලි මොන සතුටු වෙන්න කියන එක ඉස්සර කාටවත් තිබුණේ නැහැ. සල්ලි නැතත් මිනිස්සු සතුට හොයාගත්තා. යම් තමුන්ට තියෙන දේවල් වලින් සතුට හොයාගත්තා. තියෙන. හරිම ලස්සන කතාව. කියන්නේ නත්තල් ගහේ මම අහලා තියෙනවා දැන් අපේ ආච්චිලේ මර බොන් බොන්ස් හදනවා. ඒ කාලේ බොන් බොන්ස් තියෙනවා. පොඩි ටොෆියක් නැත්තම් චූටි මොනවාද ඒක තිබුණා මොනවාද? විසල් එකක් දානවා විසල් එකක් දාලා පොඩි ටොෆියක් දාලා පොඩි පොඩි දේවල් එහෙම නැත්නම් ක්‍රිස්මස් ට්‍රී එකේ එල්ලන්නේ මොන හරි පොඩි පොඩි වත්තෙන් හොයාගන්න පුළුවන් දේවල් ඇත්ත සින්තියාන්ට කියපු දේ සමහර වෙලාවට මමත් දැකලා තියෙන දේ සමහර වෙලාවට අපිටත් හිතිලා නැතුවම මේ සල්ලි ඕනේ සල්ලි නේද සල්ලි අයියෝ නත්තල් කියලා කියන්නේ සල්ලි වියදම් කරනවා එහෙම කියලා හැබැයි එහෙම අත් ඕනේ නෑ නේද සතුට තියෙන්නේ සල්ලි වලවත් ඒක උහෙදිවත් නෙමෙයි ඇත්තටම අපේ හිත වලින් අපි මූලිකත්වය දෙන තැන් වල අපි කතෝලිකයෝ හැටියට අපි ඇත්තසෙම අපි පල්ලියට ගිහිලා අපි
දෙවියන් වහන්සේගේ බැල්ම හේ භක්තිය මම අර මුලින් කිව්වා වගේම ඒක තියෙනව තරමට තමයි මේ සතුට ඇති වෙන්නේ. ගෙවල් වලට නැත්තම් සහ දෙවියන් වහන්සේගේ බැල්ම සහ දෙවියන් වහන්සේගේ වරප්‍රසාද මම හිතන්නේ වැස්සක් වගේ වහිනවා අපි පවුලක් එකතු වෙනකොට. අපි සමහර විට අපිට අමතක වෙන දේ අපි එකතු වෙන්න ඕනේ අපි කරන්න ඒ කරන්න ඕන දේවල් එක. පුදුමාකාර විදිහට දැන් ජේසුගේ උපත සමරණේ කාලය තුල දැන් සෝභාධර්මය තුලින් හිටින් ලොකු මේ සීතක් වෙන සීත ගතිය එනවා අවුව ලස්සන ගතියක් වෙන අවුව සැර නෑ. ඉතින් මේ ලොකු මේ සතුට ඇති වෙන අවස්ථා ගොඩක් එකට එකතු වෙනවා. එකට එනවා. ඒක තමයි අපිත් එතකොට සතුට තව වැඩි කරගන්න පුළුවන් අපේ පවුලත් එක්ක එකතු වෙන ගම. පවුල එතකොට අනිත් එක දැන් අපි නෑදෑයන්ගේ ගෙවල් වලට යනවා. නෑදෑයෝ අපේ ගෙදරට එනවා. ඉතින් අහල පහල අයගෙන් අපිට කෑම හම්බ වෙනවා. අපි නැත්තල්ට කෑම අහල පහල අයට බෙදනවා. ඉතින් ලොකු සතුටක් මේක මේ වචනෙන් කියන්නේ බෙදෙන ලොකු සතුටක් තියෙනවා නැත්තල් සමය තුල. හරිම ලස්සනේ මං එන්නම්. ඒ කෑම පිඟානක් ගෙදරින් යන එහෙම නැත්නම් ගෙදරින් ගෙනියලා දෙන ඒ සතුට ගැන අපි කතා කරමු මේ ගීතිකාවල අම්මි තාත්ති අපි කැමති ඔය ලස්සන කතහඬවල් දෙකත් මැදිරියේ අවදි කරන්න ගීතිකාවත් එක්ක. බොහෝම හරිම හැඩයි. ඉතින් දැන් නත්තල් දවසේදී වෙන ලොකු දෙයක් තමයි මම හිතන්නේ ඒ කාලේ වැඩියෙන්ම මේක වෙන්න ඇති. නත්තල් කෑම පිඟාන නත්තලට හදන කෑම ටික තව ගෙදරකට ගිහිල්ලා පොඩි ළමයිගේ ගෙදර පොඩි පැටවු ටික ගිහිල්ලා තව ගෙදරකට දෙන එක.
අපි අවදි කරමු ඒ මතකය පටන් ගමු රීටා ආන්ටිගෙන් කොහොමද රීටා ආන්ටි ඒ වගේ ගෙදරින් ඒ බෙදා ගැනීම කොහොමද උනේ සමහර වෙලාවට ඒක කෑම පිඟානක්ම නොවේ වෙන්න පුළුවන් අපි නත්තල තුලදී තව කෙනෙක් වෙනුවෙන් තව කෙනෙක්ට දෙන දේ ගැන එදා සහ අද මතකය අවදි කළොත් ඕ මම මගේ හැඟීම අපි නිවස තුල මේ සකස් කරන ඒ ආහාර පිගානත් සමග අපේ දරුවෝ අපේ නෑදෑයින්ට ඒක පිරිනමන්න යන්නේ ඒකෙන් බෙදන්නේ සතුට. සතුට බෙදා ගැනීමක් කරන්න තමයි අපේ නිවසෙන් තව නිවසකට අපි දරුවන්ම යවන්න මුහුරු කරලා තියෙන්නේ. ඉතින් ඒ පවුලේ ඒ නිවසේ අයත් එක්ක සතුට බෙදා ගැනීම නත්තල් ප්‍රීතිය බෙදා ගැනීම තමයි මේ ප්‍රධානම මේ අරමුණ අදහස බලාපොරොත්තු වෙන්නේ. අම්මි කොහොමද කියන්නේ ගෙවල් වල ඒ කෑම පිඟානක් ගිහින් දෙන එක මම දැකලා තියෙනවා අම්මි කරනවා. අම්මිගේ පොඩි කාලේ. එහෙම නැත්නම් තාත්තිලගේ පොඩි කාලේ. තාත්තිලගේ පොඩි කාලේ. ඒ දේවල් කොහොමද සිද්ධ වෙන්නේ ගෙදර? ටක් වෙලාවට අපි පොඩි කාලේ හැමෝම වටේම හිටියේ කතෝලිකයෝ. ඉතින් කොහොමටත් ඔක්කොම එකට එකතු වෙනවා. ඒ වගේ ගොඩක් වෙලාවට අර පිංගම් ගේනියනවට වැඩිය කාණ්ඩ එකතු වෙලා සහභාගීත් වෙලා. ඒ වගේ කෑම වෙන දැන් මම බැඳලා දෙහිවලට ආවට පස්සේ ඒක වෙනස් වුණා. ඉතින් එක එක ගෙවල් වලට අපි යවනවා කෑම පිංගම්. තාත්ති තමයි ඒකේ මූලිකත්වය ගන්නෙ. ගිහින් දෙන්නේ. ඉතින් මම බෙදලා දෙනවා. ඉතින් ඒගොල්ලන් ගිහින් දෙනවා. ගෙවල්ට ගිහිල්ලා අපි හදන කේක් කරම කෑම බෙදලා මේවා කරලා ඒ කියන්නේ ලොකු සතුටක් ලැබෙනවා. ඉතින් අපි අර නත්තල කියන එකේ සතුට සමරන්නේ ගොඩක් වෙලාවට ඒකේ බෙදා ගැනීම ගොඩක් වෙලාවට බෙදා ගැනීම. පීට අංකල් බෙදා ගැනීම තුලින් නත්තලේ සතුට නත්තල් කෑම පිඟානම නොවෙන්න පුළුවන්. බෙදා ගැනීම තුලින් සතුට අත්දකින්නේ කොහොමද? ඇත්තටම දැන් ඒ කියන්නේ නත්තල කියන්නේ ඇත්තටම බෙදා ගැනීමනේ. ඉතින් නත්තල කෑම විතරක්ම නෙවෙයි සතුටත් බෙදා ගැනීමක් තියෙනවානේ. ඉතින් රාජු දන්නවා. ඇත්තටම දැන් මගේ යාළුවෝ දැන් මගේ මම බෑන්ඩ් එකක් කරනවා. මම බෑන්ඩ් එකේ අපේ මගේ නෙවෙයි ඇත්තට අපේ බෑන්ඩ් එක අපේ බෑන්ඩ් එකේ ඉන්නේ යාළුවෝ අවුරුදු ගාණක්. ඔබතුමියගේ තාත්තත් මගේ යාළුවෙක් ඉතියාත් බෑන්ඩ් අපේ යාළුවෙක්. ඉතින් ඒගොල්ලොන්ගේ සහයෝගයෙන් දැන් අවුරුදු 20ක් විතර මායි මගේ භාර්යාවයි නත්තලටම කියලා නෙවෙයි අපි ළමුන් එක්ක විනෝද වෙනවා. සමහර දවසල ළමා දිනේදී සමහර දවසෙ නත්තල් දවසේ. ඉතින් ওই ස්පිතාලේක ගොඩක් වෙලාවට ලීඩි රිජ්වේ ස්පිතාලේ වාට්ටුවක් අපි තෝරගෙන අපි මේ හොඳ හිතවතෙක් ඉන්නවා ජාලි උඩුවැල්ල මහත්මයා දොස්තර මහත්මයා. ඉතින් මේ මහත්මයාත් එක්ක අපි බොහෝ දුරට නත්තල ගත කරන්නේ ළමුන් එක්ක. ඉතින් අවුරුදු 20ක් විතර දැන් අපි එහෙම තමයි මේ මොකද මේ සත පහක්වත් මට වියදම් වෙන්නේ නැහැ සංගීතය දෙන්න ඒගොල්ලන්ට. ඉතින් එතකොට මොකද මගේ යාළුවෝ ඉන්නේ. ඉතින් එතකොට ඒ සතුට ඇත්තටම මේ අපි ඒ දෙන සතුට කියලා නිමා කරන්න බෑ. මොකද ඒ සතුට මේ අපිට මේ දරුවන්ට දෙන සතුට දරුවෝ ඒ දවසේ විඳින සතුට අපි ගොඩක් මේ විඳ ගන්නවා. මොකද නත්තල වෙනුවෙන් අපි කරන ලොකුම පරිත්‍යාගය ඒක. හරිම ලස්සනයි. බලන්න සතුට බෙදෙන හැටි. ලොකු මුදලක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ නත්තලේදී සතුට බෙදන්න නම්. අරුණාංක කොහොමද ගෙදරින් එළියට සතුට බෙදුවේ ඒ කාලේ? ඇත්තටම අපේ තාත්තලා මේ නත්තල් දවසේ මේ ගෙදරට ආරාධනා කළේ. අපි නත්තල් දවස් සාමාන්‍යයෙන් කොහෙවත් යන්නේ නැහැ පල්ලියනේ. මොනවත් ඉස්සරින්ද රැය කළා උදේවරුේ ගෙදර ඉන්නවා අපි ඔක්කොම. එතකොට තාත්තගේ විශේෂ ආරාධිතයෝ හිටිය ආරාධිතයෝ මේගොල්ලෝ අනිවාර්යයෙන්ම එනවා ගෙදරට. මේ තැපැල් ලියුම් බෙදෙන මහත්මයා අපිට මාළු ඒ දවස්වල එක්කෙනෙක් තමයි කියන්නේ මේ හැම තැනම ගිහිල්ලා ගින්නේ කටින් ගෙදරට මාළු එයා තමයි ඒ පැත්තේ දීගෙන යන්නේ. එතකොට එයා ඒ වගේ අර පොල් කඩන එක්කෙනා. අපේ තාත්තා කියන්නේ මේගොල්ලන්ව තමයි නත්තලට අපි ගෙන්න ගන්න ඕනේ කියලා. අනිත් අයට යන්න හැම තැනම තියෙනවා තාත්තගේ යාළුවනේ ඒගොල්ලෝ. මගේ තාත්තා යාපනේ වැඩ කළේ. එනකොට පලේ කාට් සරන් කියලා නිකන් ලොකු කොටු වැටිච්ච සරන් එහෙන් එනකොට හයක් විතර අරගෙන එනවා වෙනියන් එක්ක. එනල්ල ඒගොල්ලන්ට දීලා මේ පිටිපස්සට එක්කගෙන ගිහිල්ලා සංග්‍රහයකුත් කළා පොඩි ගානක් අතටත් දෙනවා. ඉතින් මේ මිනිස්සු පුදුම එදාට තමයි අපි ඒගොල්ලන්ගේ නියම ස්වරූපය දකින්නේ.
රැවුල කොන්න කපලා ලස්සනට ඇඳලා ඇත්තටම ඒ මේක අපේ ඇඟවල වලටත් ජීර්ණේ වුණා මමත් ඒ දේ කළා ඊට පස්සේ මගේ ළමයි මම මේගොල්ලන්ට මේ අපි දෙන්න ඉතින් නත්තල පටන් ගන්න ඕගෙන ඕගොල්ලෝ දැන් හැමදාම දන ගහලා යාඥා කරන්න ඒගොල්ලෝ දෙනවා ලිස්ට් එකක් මට අර වුණත් බැටරි දාපු කාර් එකක් ඕනේ මට ෆෝනික් එකක් ඕනේ මේවා දෙනවනේ ඉතින් මේවා ජේසු දෙන්න කියලා යාඥා කරන්න කියලා ඉතින් සේරම ඉස්සරහ හතර දෙනාම එකතුල යාඥා කරනවා ඊට පස්සේ පස්සේ මේගොල්ලෝ ටිකක් ලොකු වෙනකොට ඒගොල්ලොත් අපි අර කීයක් හරි අතර දෙන එකෙන් තෑගි ගන්න ගියාම ඒගොල්ලොත් පොඩි පොඩි තෑගි වැඩිපුර ගේනවා ඒක වැඩියෙන්ම අපේ ලොකු පුතයි මේ දුවර දෙන්න තමයි පොඩි අනිත් එක්ක නම් පොඩි මේ තුන්දෙනා ගල්ලා පොඩි ප්ලාස්ටික් බෝලයක් හරි මොනවා හරි දෙයක් පොඩි සෙල්ලම් අර ඒ වගේ ගෙනල්ලා ඒගොල්ලෝ නත්තල් ගහේ එල්ලන්න ගත්තා ඉතින් අපි ඇයි මේ කියලා නෑ අද ගෙදරට එන කවුරු හරි ළමයෙකුට අපි මේකෙන් එකක් දෙන්න ඕනේ අපිට විතර දැන් ඒගොල්ලන්ට අපි තෑගි අරන් දෙනවනේ ඒකට ඒගොල්ලෝ ඒක පුරුදුනා මම හිතන්නේ අදටත් මට ඇත්තටම දිව්‍යන්වහන්සේතුළු සන්තෝෂෙන්න පුළුවන් අපේ පවුලේ ඔක්කොමලා ඒක ඒ විදිහටම කරගෙන යනවා ඒක මම හිතන්නේ ලොකු ආශිර්වාදයක් කරලා තන අනිත් පැත්තෙන් අපිට මම හිතන්නේ දෙමව්පියෝ තමයි නේද ඒ ආදර්ශමත් චරිතේ මේ අරගෙන ඒක කරලා පෙන්නලා දරුවන්ට පෙන්නන දේ තමයි මම හිතන්නේ අපේ දරුවොත් ඉස්සරහට අරගෙන යන්නේ මම හිතන්නේ අපි මේ ආදර මතක බොහොම මිහිරි මතක සොඳුරු මතක ගැන කතා කරද්දී අපේ දෙමව්පියෝ අපේ ආච්චිලා සීයලා අනිවාර්යෙන් ඒ පිටුවල ඉන්නවා ඒගොල්ලෝ හින්දා තමයි අපි මං හිතන්නේ මේ තරම් දුරක් මේ මතක එකතු කරගෙන ඇවිල්ලා තියෙන්නේ මං හිතන්නේ දෙමව්පියෝ විදියට සහ දෙමව්පියෝ එන්න ඉන්න අයට ලොකු පණිවිඩයක් මේ තුලින් මං හිතනවා හම්බෙනවයි කියලා අපි අපේ දරුවන්ට පෙන්වන දේ තමයි අපේ දරුවෝ ඉස්සරහට අරගෙන යන්නේ. තවත් ගීතිකාවක් එක දැන් අපි සුනිල් ලංකල්ගෙන් අහමු. මේක කියන්න ඕන ඇත්තසෙම මේකේ මේ ගීය හරීම ඉපැරණි ගීයක් අපි කියන අපේ ගීතිකා පොත්වල ගී කලඹ කියලා ඉපැරණි ගී කලඹ පොතෙන් තමයි මේ ගීතිකාව යොදලා තින්නේ නමුත් ඒ කාලේ මේක ෆ්‍රෙන්ච් වචන තිබිලා තින්නේ නමුත් ෆ්‍රැන්සිස්කන් බ්‍රදර්ස්ලා ඒ කියන්නේ ඒ බ්‍රදර්ස්ලා තමයි මේ මේ ඒ වලට හරියටම වචන දාලා මේ ගීය හදලා තින්නේ අනාථි දෙවිතුමා අනාථ මනුසෙමා විනාස නොවන සේවෙමා පුලෝකේ වැඩි වෙමා එසේය අපි සෙමා පුරාම හදපෙමා දෙමෝය පඳුරු සේයමා දෙපාද නම නමා ahome bale kumarua deu prema putra do mitrune asani oa suyana netua do lopala deva kumarune ai mehema sitale වෙවුලා හඩන්නේ ස්වාමීනේ මේ පාලු ගවසැරේ අනාදි දෙවිතුමා අනාථ මනුසෙමා විනාස නොවන සේවෙමා පුලෝකේ වැඩි සිය අපි සෙමා පුරාම අදපෙමා
දෙමෝය පඳුරු සේආමා දෙපාද නම නමා රක්ෂාධිකාර සුරවරා මේ ගාත්‍රයන් වෙලා නිවාස වේද මේවරා සුනේත්‍ර හැරබලා මා ප්‍රේම ජේසු පිළිදුනේ රජාති රාජනේ නිවාස වේද මේසෙනි ආණ්ඩු කළ වැනි අනාදි දෙවිතුමා අනාත මනුසමා නිවාස නොවන සේමේවා උලෝකේ වැඩි පේමා ඉසිය අපි සෙවා පුරාම අද පේමා දෙමෝය පඳුරු සේයාමා දෙපාද නම නමා හරිම ලස්සනයි හරිම ලස්සනයි සුනිල් අංකල් මද අපි අහලා නැති ගීතිකාවක් මම හිතන්නේ මම පළවෙනි පුරාණයටම ගියා ඒක ඇත්තට මේ මම හිතන්නේ හාමනයිස් එකත් එක්කත් සුනිල් අංකල්ගේ වොයිස් එකත් එක්කත් පුදුම විදියට පුදුම ලස්සන මේ සංයෝගයක් මම හිතන්නේ හරිම ලස්සනයි ඒ කාලේ මේ ගීතිකා ගොඩක් පල්ලිවල ගායනා කරා හැබැයි දැන් ගායනා කරන්න අර කිව්වගේ ගොඩක් අලුත් ගීතිකා ඇවිල්ලා තියෙන නිසා ඉතින් මේ මේ මට මේ වැඩසටහන කරනකොට මට මේ ආරාධනාවක් ලැබුණා මේ කරන්නගෙන මං කෝ ඉපැරිනිම ගීතිකාවක් තිනවා මම මේ ගායනා කරනවා හරිම ලස්සනයි බොහොම ස්තුතියි සුනිල් අංකල් ඒක ගෙනාවට ඇත්තටම මේ හරිම ලස්සනයි හිත පිරුණා යාළුවෙක් ඉන්නවා සුනිල් අංකල් කියන්න පුළුවන්ද කවුද කියලා අපිත් එක්ක දුරකථනයෙන් තමයි එකතු වෙන්නේ මාත් එක්ක ඉන්න අපේ පීටර් ඔව් අපිට එකතු කරගන්න පුළුවන් වුණා ෂෙරින් ආන්ටිව මේ ෂෙරින් රමණී ආන්ටි අපිත් එක්ක එකතු වෙනවා දුරකථනයෙන් හෙලෝ ෂෙරින් ආන්ටි ඇහෙනවද අපිව ෂෙරින් ආන්ටි හෙලෝ ඇහෙනවද අපිව හෙලෝ මට ඇහෙනවා කොහොමද සනීපෙන් ඉන්නවද ෂෙරින් ආන්ටි සනීපෙන් ඉන්නවා කොහොමද අද දැන් පීට අංකල් ඇවිල්ලා ඉන්නේ වර්බුම් මැදිරියට අපිත් එක්ක ෂෙරින් ආන්ටි කියන්නකෝ මේ එදා සහ අද නත්තල දැනෙන්නේ කොහොමද එදා නත්තල ඉතින් ඕගොල්ලොන්ට වගේම මට හිතෙනවා වාගේ පුංචි කාලෙත් මන් දන්නවනේ අපිට නත්තල් ගස් තිබ්බා ගවලෙනවල් තිබ්බා ඒ ඔක්කොම නුත් දැන් මට පුංචි නත්තල සතුට එක්කම හරි දුකක් වගේ තියෙනවා ඒ කියන්නේ නත්තලේදී මට හිතෙන්නේ මට සෙල්ලම් බඩු තිබ්බා කන්න තිබ්බා ලස්සන ඇඳුම් තිබ්බා ඒ ඔක්කොම තියන් ඉඳිදී මට හරි දුකක් එනවා මට නැති අය ගැන මට ඒ කාලේ කරන්න දෙයක් නැහැ තවරමක් ලොකු වෙද්දී වුණත් අපිට හරියට මේ දේ කරගන්න බැරි වෙනවා මං හිතනවා අපිට පුළුවන් නම් මේ නත්තලේදී අනිත් අය ගැන හිතන්න සමහර කෑම මේසවල් පිරීලා තියෙන ගෙවල් වල. එයාලට කන්නත් බෑ. විසිට කරන්න. සමහර අයට කිසිම දෙයක් නැහැ. ගොඩාක් අමාරුවෙන් මං ඒ කාලේ දකිනවා මිනිස්සු තමන්ගේ රස්සාව බෝනස් ඔක්කොම අරගෙන එක දවසක් සමරනවා. ඒත් ගවලෙනින් උපන්න ජේසුස් වහන්සේගේ මේ පණිවිඩය තියෙන්නේ සියලු දෙනාත් එක්කම බෙදා ගන්න. එතකොට අපේ හිතට ප්‍රීතියක් ඇති වෙනවා. අද නත්තල් දවසේ රෑත් කිරි ඉල්ලලා අඬන ළමයි ඉන්නවා. ඇඳුම් නැතුව අඬන ළමයි ඉන්නවා. අපිට මේ දිහා දැන් වසර ගණනාවක් එකම විදියට සමරන්නේ නැතුව මෙයාලා දිහා බලන්න පුළුවන් නම් අර රෑට තරු බබලන අහසේ අඬන් නැතුව හැමෝටම hina වෙන්න පුළුවන් සුබ නත්තලක් කියලා කියන්න පුළුවන් දෙයක් අපිට තියෙනවනම් මං හිතනවා ඒක ගොඩාක් හොඳයි කියලා. ආශිර්වාදාත්මක නත්තලක් ඔය ඔබ හැමතෙම ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි ශෙරිනාටි. මම හිතන්නේ හරිම ලස්සන පණිවිඩයක්. ශෙරිනාටි ජේසුපීටයි. ජේසුපීටයි. හරිම ලස්සන පණිවිඩයක් ඒ ඇතුලේ තිබුණා නේද? මම හිතන්නේ අපි සතුට ගැනමනේ කතා කරේ. ඒත් සමහර වෙලාවට මේ නත්තල ඇතුලේ අද වෙනකොට හැංගිච්ච ලොකු දුකකුත් නැතුවම නෙමෙයි. මම හිතන්නේ ගොඩක් කඳුළු තියෙන ඇස්වලට අපි එක්කෙනෙක්ට හරි අපිට පුළුවන් නම් එක පවුලකට හරි අපිට පුළුවන් නම් හිනාවක් ගේන්න ඒකයි සැබෑ නත්තල විදියට මම දකින්නේ. මේ තියෙන මේ ආර්ථිකයේ තියෙන අමාරුම කාලය තුලදී අපිට කරන්නට පුළුවන් යම් දෙයක් තියෙනවා නම් ඒ දේ අති ශ්‍රේෂ්ඨයි කියලා මට හිතෙනවා. අර මං කිව්වා අර මුල දෙවන් වහන්සේගේ දහමේ ඒ උන්වහන්සේගේ තියෙන භක්තියේ එක කොටස් කරුවෙක් හැටියට අපිට යමක් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. අම්මේ තාත්තේ ඉතින් අපි අවසාන වශයෙන් අපේ ඊළඟ පරම්පරාවට දෙමු පණිවිඩයක්. එදා සහ නත්තල ගැන කතා කරපු මේ වැඩසටහනේ මොනවාද කියන්න කැමති අපිව බලන් ඉන්න ඊළඟ පරම්පරාවට? පළමුව මම ස්තුතිවන්ත වෙනවා වර්බුම ආයතනයට මේ අවස්ථාව අපිට ලබා දුන්නට. ඒ වගේම මට මේ ප්‍රෝග්‍රෑම් එක අනුව මට ඇත්තටම කියන්න තියෙන්නේ අපි එදා ඉඳලම අපේ දෙමව්පියන්ගේ ආදර්ශය ලබාගෙන හැම දෙයක්ම සිද්ධ කරා. දැනටත් එහෙමයි. ඇත්තට මගේ දරුවොත් මට ඒ විදිහටම කරනවා. ඉතින් ඒ වගේ ඉදිරියේදී මං කියන්නේ අපේ තරුණ පරම්පරාවට මේක වැරදියට ගන්න එපා කරුණාකරලා. ඒ ආදර්ශමත් ජීවිතවලට ඒ විදිහටම ඕගොල්ලන් සහභාගී වෙන්නේ. ඒ වගේම නැති බැරි අයට වැඩියෙන් දීලා පුළුවන් තරම් ඒගොල්ලොත් එක්ක සතුටු වෙලා මේ නත්තල ගත කරන්නයි කියලා මම ඕගොල්ලන් හැමෝකටම ඉල්ලනවා. ස්තුතියි. බොහෝම ස්තුතියි අම්මේ තාත්තේ. ඊළඟට අපි හැරෙමු අරුණ අංකල්, සින්තියාටි මේ නත්තලේට දෙන්න තියෙන පණිවිඩේ. මං හිතනවා ඊළඟ පරම්පරාවට අපි ආදර්ශයක් වෙන්න ඕනේ. අපේ දෙමව්පියෝ ඒ විදිහට එකිනෙකා සමග බෙදා හදාගත්තා. ඒවා අපි ආදර්ශයට අරගත්තා. ඒ වගේම අපි ඒ කරපු දේවල් අපේ දරුවෝ ආදර්ශයට අරගෙන අද කරනවා. එතකොට අනිත් අයත් මේ ප්‍රධාන මේ තරුණ අයට දැන් අර සාමාන්‍යයෙන් මේ නත්තල් කියලා අපි ලොකු මේ නිකන් පාටියක් මේ කෑම බීම ගොඩක් තියෙනකොට නත්තල් තමයි කියන එක හැමෝම නිකන් කියවෙනවා. මේ අන්‍ය ආගමිකයෝ හරි කියන්නේ නත්තල් තමයි කියලා. එතකොට අපේ මේ ක්‍රිස්තියානි ළමයි ඒගොල්ලන්ට තහවුරු කරන්න ඕනේ නත්තලේ සැබෑ අර්ථය. ජේසුස් වහන්සේ මොකට දාවේ, ජේසුස් වහන්සේ ආවේ අපිව ගලව ගන්න කියන එක අපි හැම වෙලේම කියනවා. ඒක හැම ගීතිකාවලිනුත් කියනවා, යාඥාවලිනුත් කියනවා අපිව ගලව ගන්න ආවේ කියලා. එතකොට මේ තරුණ ළමයිට අපි පැහැදලා දෙන්න ඕනේ, ළමයිත් හිතන්න ඕනේ අපි මොනවලින්ද ගැලවෙන්න ඕනේ කියලා. අපිට මේ ලෝකේ ගැලවෙන්න ඕනේවා හුඟක් තියෙනවා. යම් පාපවල් අපි ඇබ්බැහි වෙලා තියෙන දේවල්. එතකොට මේ අනවශ්‍ය විදිහට දැන් සමහර වෙලාවට මේ නව තාක්ෂණේ හොඳට යොදා ගන්න වෙලාවකුත් තියෙනවා. දැන් මේ අවස්ථාවේ මේ තාක්ෂණේ නිසා තමයි අපිට මෙහෙම කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම තරුණ ළමයි මේ නව තාක්ෂණේ ඒක වැරදියට යොදා ගන්න වෙලාවලුත් තියෙනවා. එතකොට මුළු පරම්පරාවක් ඒවා නැති වෙනවා. ඉතින් ඒ වලින් අපි ගැලවෙන්න ඕන. ඒකත් ජේසුස් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ ආපු එකේ ප්‍රතිඵලය ගන්න නම් අපි සෑම නරක දෙයකින්ම ගැලවිලා අපි අනිත් අයට අපේ තරුණ ළමයි අපේ නත්තල කියන්නේ මේකයි කියලා නත්තල් සමරන් නැති අයටත් පැහැදෙන විදිහට ඒගොල්ලන්ගේ හැසිරීම හදා ගන්නවා නම් ඒක තමයි මං හිතන්නේ නියම නත්තල වෙන්නේ කියලා. හරිම ලස්සනයි. ඉතින් ජේසුගේ මේවර උපතත් එක්ක අපි ආයිත් ඉපදෙමු. බොහොම ස්තුතියි අරුණ අංකල්, සින්තියාන්ටි. මාතෙන්ටත් ස්තුතියි අපිට මේ ආරාධනා දුන්නට. ඔබ සැමටත් ස්තුතියි. සුනිල් අංකල්, මං හිතන්නේ මං ගොඩක් වචන කතා කරනවට වැඩි මේ මහත්මිය කිව්ව වදන අපේ අලුත් පරම්පරාවට යම් පණිවිඩයක් දුන්නා. ඒක තමයි විය යුත්තේ. අපි අර සල්ලි පස්සෙම එහෙම නැත්නම් ඒ පාටියක් පස්සෙම අර කෙනෙක් අපිව ගොඩක් ඇඟිල්ල දික් කරනවා. ආ මේගොල්ලෝ නත්තල් කාර්යෝ කියන එක. නමුත් අර සැබෑ අර්ථය මොකද්ද කියන අපි ලෝකයට යම් කිසි දෙයක් අපි දිය යුතුමයි. ඉතින් ඒ හින්දා ඒ සංකල්පය සම්පූර්ණ වෙනස් විදියට අපි රටට පෙන්වන්න ඕන නෑ. අපි දුප්පත් අයට යමක්
කළ යුතුයි කියන තැනට අපි එන්න ඕනේ. ඉතින් මං අලුත් පරම්පරාවට අපේ තරුණ පරම්පරාවට අපි බොහොම අයිදීමින් කතා කරන්නේ යන්න ඒ තැනට යන්න ඊට පස්සේ ඔබට තේරෙයි නත්තල මොකද්ද කියලා. බොහොමස් සුති සුනිල් අංකල් පීටංකල් මම හිතන්නේ මං කියන්න ඕනේ එක මගේ බිරිඳ කිව්වා. ඒ හින්දා මේ මට තියෙන්නේ ඇත්තටම මේ මේ තරුණ පරම්පරාවේ මම දකින දෙයක් තමයි ඔවුන් ඇබ්බැහි වෙලා තියෙනවා දුරකථනයටයි ෆෝක් ටැබ් එකටයි එහෙම නැත්නම් PC කම්පියුටර් එකටයි. ඉතින් නත්තල කියලා ඒගොල්ලන්ට විශේෂයක් නැහැ ඇත්තටම. ඒගොල්ලෝ ඒකෙම රැඳිලා ඉන්නවා ගොඩක් වෙලාවට තරුණ පරම්පරාව ඒකෙම ඒ ෂෙල් එකේ ඉන්නේ. ඉතින් ඒ ෂෙල් එකෙන් එළියට අවිල්ලා බලන්න ඕනේ ඇත්තටම මොකද මේ පරිසරයේ වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම එහෙම නැතුව නෙවෙයි. ඒ කියන්නේ තරුණ පරම්පරාව අනේක වාරයක් ඉන්නවා. ඒ වගේ මේ 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 ඒ වගේ හිතන කට්ටිය ඉන්නවා. එහෙම නැති ඒගොල්ලෝ හැබැයි ඊට වැඩිය පර්සන්ටේජ් එක වැඩි. ඉතින් ඒ හින්දා මම ඒගොල්ලන්ට ආය දිනවා ඇත්තටම ඒ ෂෙල් එකෙන් එළියට අවිල්ලා බලන්න આવට ලෝකය බලලා ඒගොල්ලොත් එක්ක සතුටු වෙන්න කියලා. බොහොම ස්තුතියි පීට අංකල්. රීටා ආන්ටි, ජෝසෆ් අංකල්. ඔව්, අද සමාජයේ අද පවුල් තුල මම ගොඩාක් වෙලාවට දකිනවා පවුල් වල තරුණ අයගේ ඉවසීම නැතිකම. ඉතින් බොහෝ කිපෙනසුලුයි පොඩි දෙයට. ඉතින් මම තරුණ පරපුරට කියන්නේ ජේසුට ලං වෙලා ජේසු සමග ලස්සන ජීවිතයක් ලස්සන ගමනක් යන්න ඉවසීමෙන් යුතුව වැඩ කටයුතු කරන්න. එතකොට ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් ලස්සන නත්තලකුත් අපිට ලැබෙනවා කියන එක මම තරුණ අයට මං කියන්න හරි කැමැති. බොහොම ස්තුතියි ඔබ දෙපළටත් ජේසු පිහිට. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට මායතනට ගොඩාක්ම ස්තුතියි. බොහොම ස්තුතියි රාජු අංකල්. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතුනාට. හරීම ලස්සනට නේද වාදනය කරමින් මේ තනුව අපිට දෙමින් මම හිතන්නේ පිරුණ මැදිරිය මේ හඬත් එක්ක. බොහොම ස්තුතියි රාජු අංකල්. ඉතින් ඔව් අපි කතා කරා නේද එදා සහ අද නත්තල ගැන මේ හැමෝත් එක්කම. නත්තල කියන්නේ සුනිල් අංකල් කිව්වා වගේ සල්ලිම නෙමේ, අපි සතුට හොයන් යන කාලයක්. ඉතින් එදා සොඳුරු මතක අපිට ආයිත් අවදි කරන්න පුළුවන් මේ නත්තලෙත්. මම නම් අනිවාර්යයෙන්ම කරනවා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා අද වැඩසටහන තුලින්. ඉතින් නැවත වාරයක් බොහොම ස්තුතියි හැමෝටම. අද වර්බුම් මැදිරියට ආවට ජේසු පිහිටයි කියලා කියන ගමම්ම ඔබ සැමට අපි මේ ලස්සන කටහඬවල් වලින් නැවතත් ගායනයක් කරමින්ම වර්බුම් මැදිරියෙන් සමු ගන්නවා. Oh,